සමංතා චක්හවාලේ සු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්ම සවනකාලෝ අයංබදන්තා දම්ම සවනකාලෝ අයං බදන්තා දම්ම සවෙන කාලු අයං බදංතා නමුතස්ස භගවෙතු අරහතු සම්මා සංබුද්ධස් නමුතස්ස භගවෙතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමුතස්ස භගවතු අරහතුෝ සම්මා සංබුද්දස්ස. චදම්මාකා මච්චන්දස්ස පහනාය සංවත්තංති අසුභ නිමිත්තස්ස උග්ගහෝ අසුභ භාවනානු යෝගෝ. ඉන්ද්‍රයේ සු ගුත්තදහාරතා භෝජනේ මත්ත්‍යුතා කල්්‍යානමිත්තතා සප්පාය කතාතිී ධර්මය ශ්‍රවණය කරන්නට බෝම ශ්‍රද්ධාවෙන් ධර්මකාමීව එකතු වෙන පිහතුන් හැම දෙනාටම පළමුකොටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. මේවෙලාවේ ධර්මානු ශාසනාව තුළින් ඔබත් එක්ක කතා කරන්නට සූදානම් වෙන්නේ ඔබට දේශනා කරන්නට අපේක්ෂා කරන්නේ ඔබ ජීවිතයට මෙලොව පරලව දෙකම යහපත් කරගන්නට උපකාරවන භාග්‍යතුන් වහන්සේ මේ ලෝක සත්‍යයාට ඉතාමත්ම කරුණාවෙන් දේශනා කරපු ධර්ම පර්යායක් සම්බන්ධව. ඒ ධර්මකාරණාව තමයි පිහතුන පංච නීවරණ ධර්මයන් තුළ භාගිතුන් වහන්සේ අපිට උගන්වන කාමච්ඡන්ද නීවරණය සම්බන්ධව. ඇතවොට අපි දන්නවා පංච නීවරණ කියල ගත්තට පස්සේ කාමච්ඡන්දය ආදීකොට නීවරණ ධර්ම පහක්. බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලා දීලා තියෙනු එතකද එතනදී අපි නීවරණ විදිහට මේ කරුණු හඳන්නන්ට බුදුහාමුදුරුවෝ මේ දේශනාව පෙන්නන්නේ නීවරණ තුලින් සිද්ධ කරන දේ තමයි මෙලොව ජීවත්වෙන පුරුසයන්ට ස්ත්‍රීන්ට එමන තං සත්වයන්ට ඒ අයට කුසලයෙහි හැසිරීමට බාධ ඇතිකිරීමත් ඒවගේම තමයි උතුම් ධර්ම අවබෝධය එමනතං මාර්ගඵල අවබෝධය පිණිස මේ කියන කාරණාවන් එරෙහි වන නිසා ඒ ප්‍රතිපක්ෂව විරුද්ධව කටයුතු කරන නිසා කොටින්ම කිව්වත් නිවන් මාර්ගය වසා දමන නිසා නීවරණ කියල හඳුන්නලා තිබෙනවා. එතකොට පින්වතුනේ එ නිවරණ ධර්මත්හොලින් බුදුහාමුදුරු උගන්නපු එ නීවරණ ධර්ම අතරින් කාමච්චන්ද නීවරණය තමයි පළවෙනි කාරණය. කාමච්ඡන්ද කියල කියන්නේ කාමයන්ට තිබෙන දැඩිල් ලෝ ලත්වය දැඩී කැමැත්ත කාමයන්ගෙන් අතෘප්තිකර ස්වභභාවයකින් කටයුතු කිරීම කාමයන්ට දැඩිව බැදී කටයුතු කිරීම. කාමයනුත් එක්ක කාම වස්තුූම් සම්බන්ධව දැඩිව ග්‍රහණය කරගත්ත සිතුවිලිවලින් ක්‍රියාත්මකවීම භාගතුන් වහන්සේ කාමච්චන්දය විදිහට නොෙක් ඇංගලදී දේශනා කලා තිබිෙනවා. ඇත්තටම නිවන අපේක්ෂා කරන ධර්මය අවබෝධ කරගන්නට වෙහෙසෙන බණ අසන පිහතුන්ට, පතු කාමච්ඡන්දය කියන එක අපි හරියට වටහගෙන තේරුම් ගත්තේ නැත්තං නිවන් ගමන බුදුහාමුදුරෝ දේශනා කරා වගේම අහුසි කරගන්නට සිද්ධ වන තත්ත්වයක් තමයි තිබෙන්නේ. එනිසා කාමච්චන්දය කියලා අපි හඳුන්නනම කාරණය තවදුරටත් තේරුම් ගත්තොත් එහෙම අපි ඇසින් කනිින්ං නාසයින් දිවෙන් සරීරයෙන්ඒවගේම හැව ඉන්ද්‍රිය විදිහයට පෙන්නන මනසින් අපි ගන්න අරමුණු අපි ලබාගන්නාවෝ ආරම්මණයන් පිළිබඳව විනිවිධ දකින්නේ නැතිව ඒවා පිළිබඳව තත්වාකාරයෙන් දකින්නේ නැතිව ඒවා නිත්‍යය වසයෙන් සුකවසයෙන් ආත්ම වසයෙන් ඇරගත්තට පස්සේ අපිට ඇතිවෙන්නේ පුද්දු මාකාර විදිහේ සිතට අසාහනයක් ම පීඩාවක් දුකක් ඒවගේම තමයි මානසික රෝගවැදට කායික රෝග වැලදෙන්ට පවා දැඩිව කාමච්ඡන්දයට ගිජුවීම කාමච්ඡන්දයෙන් යුක්තවීම බලපානෝ දැන් උදාහරණයක් ගද්දී අසිං දකින රූප අපිට ප්‍රියජනක රූප අපි කැමති රූප මේවා පිළිබඳව බලවත් විදිහට දැඩිව ඒවා ස්ථීරයි වෙනසෙන්නේ නෑ ඒවා මගේ ඒවා පිළිබඳව මමත්වයක් ආත්මීය බවක් ඇතිකර ගැන කල්පනා කරන්නට ෑම තුළ අපිට ඒවා ැති වෙලා යනකොට ඒවා විෙනස් වෙනකොට වෙනසෙනකොට දැන්න වේදනාව කොච්චරද කිය බලන්න උදාහරණයක් ගන්නකොට අපි ළඟ තිබෙන යම් අපි ප්‍රියකරන ද්‍රග්‍යයක් නේද විශේසෙන්ම ගත්තොත් එයම ඔබ මේ යුකයේ තුළ මේ කාලය තුළ නූතැනය තුළ මිනිස්සු බොහෝ වෙලාවට බැඳිලාඉන්න වස්තුක්නේ කමන්ගේ අතේ තිබෙන ජංගමුතුරකතනය ජංගමුතුරකථන කියනවා මිනිසු සමහර වෙලාවට විහාකරගෙන ඉන්නවා වගේ කසාදමතල ඉන්නවාගේ ඒවා තමන්ගේ පවුල් ජීවිතයේ තරමටම තමන්ට බොහෝම ආසාවෙන් ඇල්මෙන් පරිහරණය කරන දෙවල් පරිහරණය කරන දෙයක් එෙම නැත්තං ජංගමුතුරකතනේ මේක කැඩිච්ච වෙලාවට බිදිලගිය වෙලාවට එහමනත්තං එහි පැවතින අන්තරජාල පහසුකම නැතිවෙච්ච වෙලාවක මේ වෙලාවට මිනිස්සු හැසිරෙන විදිහ බලපුහාම උමතුවෙන් වගේ කටයුතු කරන්න ඇයි ජංගමුදුරකථනය කියන එක සදිල තියෙන්නේ විනාසවෙන්ටම වනසෙන්ටම එය නැතිවෙන දෙයක් භෞතික වස්තුවක් එහි පටවී ආපෝතේජෝ වායෝ කියන සතර මහාභූත තියෙනවා මේ කැඩින බිදධනේව කියලා තේරුම් ගන්ට බැරිවුනාට පස්සේ වැටහෙන්නේ නැතිවුණට පස්සේ මිනිස්සු උමතුභාවයට පත්වෙනවා. එතකොට මිනිසුත් එක කතා කරන්නේ නෑ. එක හදාගන්නකං නැවත සකස් කරගන්නකං කණ්ඩ බොන්ඩ හිතෙනෙ නෑ. මහා දුකකින් කටයුතු කරනවා. ඒ වගේම තමයි ඒ බාහිර දේවල් පිළිබඳව. අනිත් එක තමයි තමන්ගේ දේවල් පිළිබඳව තමන්ගේ ශරීරයේ පිළිබඳව බලට අපි බොහෝසයින් ඇල්මක් දක්වන ස්වරූපයක් නේ අපේ තිබෙන කේශ කලාපේ කෙස්ටික ඒ හැඩ කරනවා එය බොහොම උනන්දුවෙන් විවිධ විවිධ විදිහට ඩ තලවලට ගොතනව පීරණවා එහෙම සිද්ධ කරන මේ කේස කලාපය පිළිබඳව ඇයි තියන අනිත්‍යය ස්වභාවේ අසුබේ පිළිබඳව තේරු ගන් ැවිච්ච කෙනෙකුට ඒ හදිස්සයම ඉදෙන්ට ගත්තොත්ඒ අගගිස්ස පැලෙන්ඩ ගත්තොත් එක පාට වෙනස්ෙන්ට ගත්තොත් එහෙ ඒක ඉස්වරි ඉන්නඩ පට ගත්තවොත් එම හිසේ ොතර වේදනාවක් මොනතරම් දුකක් ඇතිවෙනද. මොන තර දේවල් කියනවාද මොනතරං වික්ෂිප්තුස භහාවයකට මනස පත්වෙනවාද. හන්න ඒහින්දා මේ කාමයක් පිළිබඳව කාම වස්තුූන් පිළිබඳව ඇස පිනවන ඒවගේ කන පිනවන නාසය දිවශරීරය මනස පිනවන අප සහ අප වටා අපි එකතු කරගත්ත අපි ලංකරගෙන ඉන්න අපි කැමති දේවල්වල තියන සැබෑ ස්වවාහවේ තේරුම් ගන්ට තමයි භාගතුන් වහන්සේ මේ කාමච්ඡන්ද නීවර්ණය පහකරගන්ට ඕන ක්‍රම අපිට දේශනා කළති. ඇතකොට ධර්ම අතරඒ ප්‍රහාණය කරගන්ට උපයෝගී වන හේතුවන ධර්ම බුදුහාමුදුරුවෝ හයක් පෙන්නනවා දම්මා මච්චන්දස්ස පහනාය සං අත්තන්ති ධර්මතා හයක් තියනවා. ඒවගේ මානසික වික්ෂිත්ත භාවයට පත් නොවී එවැනි මානසික සහනයකට පත් නොවී එවගේම කායිකව ලෙඩ නොවී මේ කාම වස්තුූන් පරිහරණය කරන්ට එදිනදා සිදුවෙන දේවල්. එ පරිහරණය කරනකොට අපි කොහොමද මානසිකව සැලසුමක් හදාගන්න මානසිකව ඒවා පිළිබඳව දකින්නේ කොහොමද කියලා බදුහාමුදුරුව පෙන්නවා කරනු හැකි. පලවිනි එක තමයිඋහන්සේ පෙන්නනවා. අසුභ නිමිති හිතට ඇරගෙන අසුභ නිමිත්තක් හිතෙයි තියාගෙන ඒ කාම වස්තුූම් පිළිබඳව දකිින්ටයි කියලා. අසුබේ ඇතිව දකිින්ට කියලා කියන්නේ. එතකොට යම්කිසි ගෙනකොට තමන්ට හිමිකරගන්ට බැරිඒවගේ තමයි තමන්ට ලංකරගන්ට බැරි එවගේ තමයි තමන් සතුව තියෙන හෝ යම් කිසි දෙයක් ඒක අහිමි වෙලා ගියොත් එහෙම එහි තිබෙන වෙනස්වීමක් දැක්කොත් එහෙම එහි පවතින අසුබයේ ඒ මොහොතේ වඩනවාට වැඩිය එනත්ං මන්ට ලගාකරගන්ට බැරිදේවල් පිළිබඳව හිතලා වික්‍ෂික්තභාවට පත්වෙනවට වැඩිය. ලංකරගත්ත දේවල් වෙනස්සෙලා වැනසිලා යනකොට නැතිවෙලා යනකොට තමංලඟ හිටපු අය. තමන්ගෙන් ඈතට යනකොට. වෙන්නෙලා යනකොට. අසුබේ ගැන හිතන්ට යනවට වැඩිය. කල්ලතුවම තේරුම් ගැනගෙන තිබ්බොත් එහෙම මේ ලෝකයේ. අපි ප්‍රියකරණ දේවල් අපි කැමති දේවල් අපිට ඕන විදිහයට පවතින්නේ නැහැ කියලා අසුභ නිමිති අනුව කටයුතු කරොත් කල්පනා කළොත් එෙහෙම. ඒවෙලාවේ හිතේ මහා වේදනාවක් ඇති වෙන්නේ නෑනි බයක් ඇති වෙන්න ඇ. ඒවකි මතමයි අසුභ භාවනාව විදින්ට කියලා බදුහාමුදුරුව පෙන්ෙනන දෙවැනි කාරණාාවවිදිහට. අසුභ භාවනාව සම්බන්ධව උන්වහන්සේ පෙන්දෙනවා මේ කයේ තිබෙන දෙතිස් කුණුප පිළිබඳව මේ සරීරයේ නබදුරකින් කුණු වැගිරෙන ආකාරයේ පිළිබඳව දවසට එක පාරක් හෝ දෙපාරක් තුම්පාරක් හෝ අපි නිතරම හිතන්න ඕන නිතරම හිතන්න ඕන මූුණ හෝදනකොට ඇඟ හෝ දෙන වෙලාවට හරි අපිට අසුබේ අපි ගැන වඩනකොට අපිට තේරෙනවා අපි වගේමු තමයි අනිත් මිනිසුන්ගේ ඇඟවලුත්. අනිත් බාහිර වස්තුූුත් වෙනස්සෙනවා විනාස වෙනවා දුගදහමනවා ඒවගේම අපේ ශරීරයේ වගේම තමයි අනිත් කාමවස්තූනොත් වෙනසකට පත් වෙනවා කියලා හිතන එක එක භාවනාවක් ඉදිහෙට දියුණු කර ගැනීම භාගතුන් වහන්සේ ඉතාමත්ම හොඳින් අගේ කරපු දෙයක් ඒවගේිමතුව උන්හන්සේ පෙන්වා ඉන්ද්‍රිය සංගර කර ගඩි කියලා ඇස සංගර කර ගැනීම කණ නාසය දිව සරීරය මේවා සංහරවීම තුළ මේවා ඒවාට ඕන විදිහට ඉන්ද්‍රියන්ට ඕන විදිහයට ක්‍රියාත්මකවෙන්ට ඉඩදීම තුළ අපි පුදුම ආකාර විදිහෙට අසරණ වෙනවා මොකද ඇසින් දකින හැමදේම අපේ කරගන්ට අපිට බෑ ඇසිං දැකල් අපේ කරගත්ත හැම දෙයක්ම හැමදාම පිළගතියාගන්ට බෑ ඒවගේම තමයි ඒවා විනාස වෙලා ගියාට පස්සේ දරාගන්ට බැරි වේදනාවක් ඇති වෙනවා කණින් ගහනේවත් එහෙමයි ගේම තමයි අපි බුක්තිවිදින රසවිදින දිවෙන් විදින මේවා අපිට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැතිහින්දා. ඉන්ද්‍රියන් පිළිබඳව මේ වගේ සංහරභාවයක් ඇතිකරගෙන ඒවා භෝජනය කිරීම පරිභෝජනය කිරීම අත්විදීම ඉතාම වැදගත් දෙෙනෝ. ඉට පස්සේ බුදු හාමුදුරුව පෙන්නවා හතරවෙනි කාරණය විදිහට පමණට ආහාර ගණ්ඩයි කියලා. මොකද පමණට ආහාර ගත්තෙනත්තං අධික ලෝලත්වයක් ඇති වුණොත්වේම මේ සරීරයේ පිනවන්ට දිවපිනවන්ට නාසේ පිනවන්ට ආහාරය තුළින් ඒකෙනට නීරෝගිමත් ජීවිතයක් ගත කරන්නට බැරිවෙනවා වගේම තමයි ඉක්මනින් ලිඩෙක් බවට පත්තිෙනවා එනිසා කාමච්ඡන්දය කාමවස්තුූන් භෝජනය කරන්ටයම ආහාර පමණට වඩා ගන්ට යෑම තුළ ඒකෙනට මහා අසරණභාවයක් ලැබෙන්ට පටන් ගන්නවා. එඉට පසේ පස්සනි කාරණය විදිහට පෙන්නවා කාමච්චන්දය දුරුකරගන්නට තවත් ක්‍රමයක් තමයි කල්්‍යාන මිත්‍රරයන්ගේ සුරු කිරීම. යහළුවෝ හඳුනගන්නකොට ඒ යහළුවන් කල්්‍යාන මිත්‍රරයන් කරගන්නඩ කියලා මෙතනදී පෙන්නන්නේ කාමච්ඡන්දය දුරුරන්ට සිතේතිබෙන කාම ඇල්ම දුරුකරන්ට හේතුවෙන උපදෙස් දෙන ඒවට සහයෝගයේ දක්වන විනාසේ කර අපිව ඇරගෙන යන්නේ නැති ඇස පිනවීම පිණිසම අපිව කැඳගෙන යන්නේ නැති කන පිනවන්ටම අපිව ඇදගෙන යන්නේෙ නැති ඊට පස්සේ දිවපිනවන්ටම අපිව යොදාගන්න නැති සරීරයේ පිනවන්ටම ඕන කියලා අපිව එකතුකරගෙන යන්නේ නැති හිත පිනවන්ටම අවශ්‍ය ප්‍රතිපාදන යොදන්නේ නැති ඒ ඇසින් කණින් නාසයෙන් දිවෙන් සරීරයෙන් ගන්න දේවල් පිළිබඳව නිසාරත්තය පෙන්නෙන. ත්‍රව ඇුරට එකතු කරග්ඩ කියලා තමයි කල්්‍යාන මිත්‍රතා කියල බුදු හාමුදුරු කියයන්නේ. අනිතිිකතමයි සුදුසු කතා සප්පාය කතා කියලකන්නේ සුදුසු කතාවන් ඒ සඳහා තෝර ගණ්ඩෝන අනිත්‍යය මෙනෙහිවන දුක මෙනෙහි වන අනාත්ම ලක්ෂණයේ මෙනෙහිවන කාරණා තෝරගණ්ඩි කියල බදු හමුදුරප පෙන්ෙනවා. එතකොට මෙතනද අද මේ කාරණාවන් පැහැදිලි කරනකොට ඒ ඔබට ඒ සප්පාය කතා සුදුසු කතා එමනත කාමච්ඡන්දේ දුුකරගන්ට බුදු හාමුදුරුව දේශනා කරලා තිබෙන සප්පාය කතා. අසුභ නිමිති මෙනෙහි වෙන විදිහේ කතාවන් කිහිපයක් මේ අනුසාසනාවෙන් පෙන්නන්ට මම මේ වෙලාවේ උත්සාහයක්ත් දරුණවා. පිහතුන බුදුරජාණන් වහන්සේමේ කාම වස්තුූන් එව උපමාකරනවා විවිධ දේවල්ලට. ඒ උපමාතුලින් හාමුදුර උත්සාහගන්නවා මේ කාම වස්තුූන්ගේ තිබෙන බයානකකම පෙන්න්නට ඇස පිනවන කන පිනවන නාසය දිවසරීරය මනස පිනවන අපි සැපයි සුවයයි නිත්‍යයයි මගේ ආත්මයි කියලා අපි මේ එදිනදා භාවිතා කරන අපිට හමුවන මේවාගේ තියෙන නිස්සාරත්තය පෙන්න්නට බුදුහාමුදුරුව උපමා කීපයක් පෙනනවා. එකක්තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අට්ටිකංකලූපමා කාම කාම වස්තුූන් හරියට ඇට කැබැල්ලක් වගේ ඇටසකිල්ලක් වගේ කියල පෙන්න්නවා. ඇයටසකිල්ලක් කියලා පෙන්ුවේ මස්න ඇටසකිල්ලක් කියන එක. දැන් මස්සුත් නැති නැති ලේරහ දැනෙන් ඇටසකිල්ලක් ගත්තර පස්සේ. ඇට සැකිල්ල බල්ලෙකොට හම්බුනාට පස්සේ බල්ල මේ කට තුවාල වෙන හැපුුවත් රහක් දැනෙන නෑනි එක එකේ මසුත් නෑ ලේත් නෑ එතකොට ඒ බල්ල තෘප්තිමත් භාවට හැබයි පත්තෙන්න්නෙත් නෑ. ඒකම හපහප කටතුවාල කරගන්න අදුකට පත්වෙනවා. අර ලොවට සඟරාවේ තිබෙනවා ඒක සඳහ කවියක් මස්ලේ නැති ඇට බලු ලෙවකන්නේ කුස්පිරුමක් පලයක් නොල බන්නේ මිනිස් සුත් එහෙමයි අරියට මේ ඇටසකිල්ලක් වගේ කාමවස්තුූන්වලින් සැපත හොයාගෙන හොයාගෙන ගිහිල්ලා බල්ලගේ කටේ ලේ එනකං ඒක හැපුවත් ඒක මස්රහක්ගන්ට බෑවගේ ලේරහක් එන්නේෙ නෑවගේ සුවයක් නැතිව අතුෘත්ති කරව අවසානයේතියේ ඒ නොතිත් ආසාාවන් නිසා දුකට පත්ති නොයි කියලා පෙන්නනවා. එ නිසා කාම වස්තුන් ඇටසකිල්ලක් වගේ ක කියලා බුදු හාමුුර පෙන්න්න. අනිස්තික තමයි මංස පේසූපමා කාමා. මංස පේසූපමා කාමා කියල බුදු හාමුදුරුවෝ දක්වන්නේ කාම් වස්තුන් හරියට මස්ස දැල් ලක්වගේ කියලා කියනවා. මස්ස දැල්ලක් කියන කාරණයේදී මස්සදැල්ල කනුභව කරන්න බොහෝ තිරිසංසත්තු කැමති. මස්සදල්ල කනුභව කරන්න හැම සතෙක්ම කැමති බල් එක්ෙන්න්න පුළුවන් පූසෙක් එන්න පුළුවන් තව කුරල්ලෝ මේ සමහර සත්තුූ ඉවා ඒ මස්සදල් අනුභව කරන්න ප්‍රිය ජනකයි. ඇතකොට එක්කෙනෙක් මේ මස්සදල් අනුභව කරන්න පටන් ගත්තර පස්සේ ඒකට ප්‍රිය කරන අනිත්කට්ටියත් කොහොමාරි කරල ඇතැන් එකතු වෙලා අරමනුස්්‍යයාගෙන් අර සත්්‍යයාගෙන් අරක උදුරගණඩ බල. කාමේනුත් එහෙමයි එක්කෙනෙක් බුක්ති විදින දේවල් උදුරගන්ට ඉන්නේ කාමවස්තුූන් බහු සාධාරණ නිසා බොහෝ කෙනෙකොට කැමැත්තක් ඇති කරන දේවල් හිදා. එනිසා කාමවස්තුූන් පරිහරණය කරන කාමවස්තුූම් ලංකරගත්ත අයි බොහොම බයින් ජීවත්තයෙන් හරිට මස්සදල්ල කළඟතියාගෙන ඉන්න සතෙක්ක වගේ කවුරු වරි උදුරගයිද කවරුවයි ග්‍රහණය කරගයිද ඒ බය තියෙනවා. ඉටමස්සේ පෙන්නනවා කාමවස්තුූන් හරියට තනසුලක් වගේ කියලා තනසුලක් කියන්නේ ඔය අපි ගම්මල කියන හොළුවත්තක් කියලා එක නේ රාත්‍රිය එලියට යනකොට අතේ තියාගෙන අල්ලගෙන ආලෝකයේ ලබාගන්ඩ ඇරගෙන යන පොල් කොලොවලින් හදපු හෙමෙනත් තනකොළොලින් හදපු පත්්‍රවලින් හදාගත්ත පත්තුකරගෙන යන්නට පුළුවන් තනසුලක් මෙ තනසුලක් වගේ කියලා බුදු හාමුදුරුව පෙන්නනවා තිනක්කූපමා කාමා කියලා තනසුලක් විදිහටයි බුදු හාමුදුරුව කාම වස්තුූන් දකින්නේ තනසුල තමන්ගේ අත සමීපයට එනකොට මහා ආලෝකයක් ලබලදුන්නත් අතෑරිය නැත්තන් අතවිිච්චෙනවා. කම්වස්තුනුත් එහෙමයි කොච්චර හොඳයි සැපයි යහපත් කියලා අල්ලගෙන හිටියත් යම් වෙලාවකදී පත්තුවෙනවා වගේ නැතිවෙනවා විනාස වෙනවා මහා වේදනාවක් දුකක් ඇරගෙනෙනවා. ඉට පස්සේ බුදු හාමුදුරුව පෙන්නෙනවා අංගාර කා සූපාමා කාමා කියලා. අංගාර කාසූපමා කාමා කියලා. අංගාර කාසූපමාක කාමා කියල කියන්නේ අුර අගුරුුවලක් වගේ කියල කියන්නේ. අගුරුවලක් විදිහට බුදු හාමුදුරුවෝ කාමවස්තුම් දකින්නේ. අගුරුවලක් මහා දැවෙන පිච්චන අඟුරුවලක් ළඟට ගියාට පස්සේ ඇවිලෙන අගුරුුවලක් ගට පස්සේ පුදුමාකර දහඩියක් පුදුමාකර වහෙසක් පුදුමාකර ගින්නක්. දැවිල්ලක් පිච්චීමක් ඇතිවෙනවාන අංුරුුවලක් මගේ ඉන්න කෙනෙ කොට ගිනි ගොඩක් ලඟ ඉන්න කොට ලිපක් ලඟ ඉන්න කොටුනත් ඒක දැනෙන්ට පටන්ගන්නවා ඒවගේ තමයි බුදු හාමුතුරුව පෙන්නවා මේ කාමබස්තුූන් හරියට ඇවිලෙන ගින්නක් වගේ ගින්නක් වගේ. ඒ ගින්න ඇවිලෙන කොට දැවිට පටන්ගන්නවා හදවත කොහොමද බලන්ට කොච්චර බයක් තියෙනවාද සමහර බිරිදකට තමන්ගේ සැමිය ගැන නැතිවෙයි අහිමිවෙයි තමංව දාලයා වී කියලා බයකින් පසුවෙන ඇය ඕන තරම් ඉන්නවන්නේේ හරියට ගිනි කොඩක ඉන්නවා වගේන ඒගේ මත්තමගේ සමහර සැමියක්‍ර දයෙන පුළුවන් බිරිඳ පිළිබඳව හෙමිකා මාවදාලයාවිී මට නැතිවේවි අහිමිවේවි හරියට ගිනිකොඩක ඉන්න වගේන. යගේම මහා ධනය තියෙන ගෙනෙකොට දනවතෙකට යාට හිතන්න පුළුවන් මගේ ධනය රජයෙන් පැහැරගයි උපේපු විදිිය හොයයි. මගේ ධනය හොරහතුරො පැහැරගයි. පාර යනකොට මාව පැහැරගෙන ගිහිල්ල මගේ මුදල්ටික ඉල්ල ගනිී. එහෙම කොළකු බයකින් ගිනිි අගුරු වලක ඉන්නවා වගේන එහෙම කාමවස්තුන් තියාගෙන ඉදීම කියලා බුදු හාමුදුරුව පෙන්නන්නේ. ඉටි පස්සේ පෙන්වා සුපිනකූපමා කාම සිහිනයක් වගේ කියවා කාමවස්තුූන්. ැ අපිට සිහිනෙෙන් ලස්සන මල්වතු උයන්වතු කෙත්තතු දැක්කට පස්සේ ඒවා අවදි වනාට පස්සේ ආපොහු ලබාගන්නඩ බැරිකමක් තියෙනවාන ලැබෙන්නේෙ නැහහිනෙන් දැකපුවා. එතකොට මෙතනදි බුදුහාමුදුරුව පෙන්නෙනවා. ඒ වගේ තමයි අපේ තියෙන කාම වස්තුෝන් අපිට සදාකල්ම අපි ළඟ තියයාගණ්ඩ පුළුවන්කමක් ලැබෙන්න. ඒගේමතමයි පෙර භවයන් වල කොච්චර කාම සැපසම්පත්. භක්තිවිදින්ට ඇද ටුවරුවෙලා ඉන්ට ඇති රජවරු වෙලා ඉන්ට ඇති දනවත් කොළවැල්ල ඉපදිලා ඉන්ට ඇති විවිධ විවිධ ලස්සන දේවල් ලස්සන තැන්වල ගිහිල්ල බලල සතුටුවෙන්ට ඇති හැබැයි ඒවාගේ තෘක්තිමත් නොවන නිසානි මේ බවත් නැවත රැස් කරන්නේ. එකතු කරන්න එන් සස්සිහිනයක් වගේ කියලා කියන කාමවස්තුන්. ඉට පන්සේ යාාචිත කූපමාකාම යාජිත කූපමා කාමා කියල කියන නයට ගත්ත දෙයක් වගේ කියල්ල කියනවා කාම වස්තුූන්. ඇත්තටම නයට ඇරගත්ත දෙයක් වගේ තමයි මොකද සදාකල්ම තියාගන්ට බෑන යම් කිසිගෙනෙක් යම් කිසි උත්සවේකට යන්ට කඩේකට ගිහිල්ලා යම් කිසි තැනකට ගිහිල්ලා ඉල්ලගෙනේ නවා ඇඳුම් පැළඳුන්ට එකක් සපත්තු දෙක් ඊට පස්සේ පළඳනා දේවල් අතින දේවල් ඒ උත්සවේ වරුණාට පස්සේ අපහු එව ගිහිල දෙන්න පැයි ඒ ගෙනාපු කඩට ඒවගේ තමයි කාමවස්තෝනත් අපි නයට අරගෙන ඒ බුක්ති විදිනවා වගේ කියලා බුදු හාමුදුරුව පෙන්නන්නේ. ඉට පස්සේ තව ලස්සන උපමාවත් තියෙනවා රුක්ක පලූපමා කාමා ගහක හටගත්ත ගෙඩි වගේ කියලා. යංකිසි මිහිරී පලයක් තියෙන ගහක ගෙඩි හටගත්තර පස්සේ ඒ පලය කණ්ට ඒ ගෙඩිය කණ් යම්කිසි මනුස්යක්කේ ගහට නැගල උත්සාහ කරනවා. එමනත්න් ගෙඩි කනවා. මේක දැකපු අර ගෙඩිවල රහ ඇති කියලා හිතපු එමනත්තන් ඒ ගෙඩි රසයි කියෙලා දැනගත්ත මනුස්්‍යයකින්. ඒ මනුස්්‍යයාට ගහට නැගල මේව කඩාගණඩ බැරිහින්දා හෝ වෙනත් හේතුවක් නිසා. අර මනුස්්‍යයා ගහේ ඉද්දිම පොරොවක් කරගෙන ඇවිල්ලා. අරගහ කපල බිමට දා ගෙඩිටිකණ් උත්සාහ කරනවා ක අර මනුස්යා බිට ැස්සෙනත්තං අරක අතාෑරිය නැත්තන් ගහ මොකක්ද සිද්ධවෙන්නේ මනුස ැරලයනෝ ගහහින් බිට වැටිලා හමනත්තන් හට යටගලා මරනවා ගහුටේදි හකපුවාන්. මේවාගේ තමයි කාම වස්තුූන් යම්යම් අවස්ථාවන් වලදී පැහැරගන්්ටාවට පස් අපි භුක්තිවිිඳන දේවල් අත්පිට අතාරින්ට සිද්ධ වෙනවා. අපි ළඟතියෙන දේවල් දාලයන්ට සිද්ධ වෙනවා එහම දාලා ගේ නැත්තං මරණය මරණයේ සමාන දුකට ලක්යෙනනවා මේ කාමවස්තුූන් හින්ද. ඉට පස්සේ පෙන්නනවා කඩුවක් සහ මස්ප කොටයක් වගේ කියලා කාමවස්තුූන්. මස්කපන කඩුවකින් පිහියකින් මස්කොටයක්කොට තියලා මස්කපනකොට මස් කෑලිවලට ීු තීරුුවලට ඉල්ලෑනවා. ඒවගේ තමයිඒ කාමවස්තුූන් හින්ද මිනිස්සුන්ගේ තියෙන ගුණ ධර්ම නැති වෙලා යනවා. බලන්ට කොච්චර ගුණධරම නැති කරගන්නවාද කියලා විවිධ කාමබස්තුූම් බුක්තිවිදින්ට යමහින්ද ඇස් පිනවන්ට ගිහිල්ල කන නාසය දිව ශරීරයේ පිනවන්ට ගිහිල්ල ගුණධරම නැති කරගන්නවා සීලයේ නැතිකරගන්නවා තමන් තුළ තිබෙන ප්‍රතිපත්්‍ය ටික අහිමි කරගන්නවා. එහෙම කතා ඕන තරන් තිබෙනවාන දැංගඔය බදු හාමුදුරුවන්ගේ කාල හිටපු චිත්ත හත්ත හාමුදුරුව. චිත්තහත්ත හාමුදුරුව මහනවෙන්නේ ශාසනය තුළ ඒත් කාමච්ඡන්ද ඇතිව උන්වහන්සේ පැවිදිවෙන්නේ හොඳට දාන වලඳලා හොඳට පැම් පහසුවෙලා ඇසකණ නාසේදිව ශරීරයේ පිනවින් ජීවත්ත එන්නම් කියල තයි උන්හසේ පැවිදිවෙෙන්න්නේ හැයි උන්හසේ පැවිදුන්හම් උන්වහන්සේට එකක් අඩුවෙනවා එක තමයි උන්වහන්සේගේ කාම පිපාසාව සංසිදුවාගන්ට උන්වහන්සේට සංවාසේදෙන්ට මේ මහනකම මේ දලා බිරිඳක් තෝර ගන්නට බෑ කියලා උන්හන්සේට වැට හුණනා නිසා උන්වහන්සේ කල්පනා කර ගිහි ගදරට ගිහිල්ලා හිටියනම් මීට වැඩිය හොඳයි මේ ඇසකණ නාසේ ඔක්කොම පිනවට තියෙන හැබැයි සරීරයේ පිනව ගඩ. තමන්ගේ තමන්ට තියාගණඩ පන්සලේ බැරිහින්ද විහාරස්ථානයක ටිට නැතිහින්ද මේ හාමුදුරු සුරලයනවා. මේ විදිහට කාමච්චන්දය බහුල නිසා මහන වෙනවා බිරිඳ මතක් වුණ හම ගෙදරයනවා හත්තාව මේ හාමුදුරුව කාමච්න්ද හිද සිරුවැරල්ලයනවා නැවතැවිල්ල පැවිදිවෙනවා ිත්තහත්ත හාමුතුරුව කිය කියන්නේ ඒ හින්දා. එතකට චිත්තහත්ත හාමුතුරන්ට අන්තිමට අවසානයට තමන්ගේ බිරිඳ ගැබ්ගත්තට පස්සේ එයාගේ තියෙන සරීර ලක්‍ෂණ දැකලා. ගැබ්ගත්තට පස්සේ එ නිදාගෙන ඉන්නවා තමන්ගේ බිරිඳ නිදාගෙන ඉන්න විදිහ දැකලා කලකිරීමක් ඇතිවෙලා අන්තිමට ඇවිල්ලා. දර්ශනාව වඩල උන්හන්සේ මහාරහතන් බව වහන්සේ නමක් බවට පත්වනවා හැබැයි හත්තාවක් කිත්තහත්ත හාමුදුරුවන්ට ශාසනය තුළ රැඳින්ට බැරිවනේ මේ කාමවස්තෝන් පිළිබඳව තිබුණු ආසාව දැඩි නිසා. නිසා සරප හිසක් වගේ කියලා තවතැනකදි බදු හාමුදුරුව පෙන්නවා මේ කාමවස්තෝන් කියනේවා.ඒවගේ මම උන්හන්සේ පෙනෙනවා ගිනිිකණදක් වගේ කියලා. ගිනිි කදක් වගේ කියලා. එවගේම තමයි පිහක තුඩ වගේ සැත් හුලක් වගේ එමනත්ම් පිහික තුඩවගේ කියල පෙන්නෙනවා. පිහිියක තුඩින් ඇනපු හාම මහා වේදනාවක් දැන්නවා වගේ.ඒවගේ සර්ප හිසක් වගේ කියල පෙන්නෙනවා. සර්ප හිසක් කියල පෙන්නන්නේ කාමවස්තුූම් දැන් සරපයාගේ හිසේතමයි විසතියේ. ඇතකොට සර්පයෙක් දැක්කර පසේ මිනිසු තලා පෙළලා ඒ සතාව පොඩි කරලා දානවා වගේ කාම වස්තුූන්. ව කෙනෙක්ළඟ වැඩිපුර තියෙනවා තව කෙනෙක් ළඟ බහුලයි කියලා ජනගත් අර පස්ේඒ මනුස්්‍යයාගේ බැඳ ඒමනුසයාගේ අතපායේ බැඳලා ඒ මනුසයා හිර කරලා ඒමනැත්තං පැහැරගෙන ගිහිල්ලා ඒ ධනයේ වස්තුව එකතු කරගන්ඩ පැහැරගණන්ඩ හොරකං කරගන්ඩ උත්සාහ කරන වගේ කියලා බුදු හාමුදුරු පෙන්නන්නේ. එනිසා මෙන්න මේ වැනි සපපාය කතා සුදුසු කතා කාමච්ඡන්දයේ පිළිබඳව බහුල වසයෙන් ඒවා පිළිබඳව ඇලීමක් තියෙන අපි. නිරන්තරයෙන්ම කියවගත්තොත් ඇහුවොත් මේ වගේ සාකච්ඡාවන් පිළිබඳව අවධානය යොමකරොත් එහෙම අපිට පින්වතුන නීවරණ ධර්මයක් ඉදිහට නිවන අහුරන නි අහෝසි කරන මේ කාමච්ඡන්දය දුරුකරගන්නට හැකියාව ලබෙනවා. එනිසා කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන් ප්‍රාණය කරගෙන දුරුකරගෙන ඒවා මනසිං බෑර කරගෙන ඔබගේ සිත කය දෙකම නීරෝගිමත් කරගෙන මේ නීවරණ ධර්මයන් දස සංයෝජන ධර්මයන් ප්‍රහීන කරගෙන සම්බුද්ධ ශාසනය තුළ අපි හැම දෙනාටම ප්‍රතිපදාවන් පුරන්නට වීර්ිය සතිය සමාධිය ප්‍රඥාව දියුණු කරගන්නට මේ ධර්මානු ශාසනාව හේතුවක් වේවා වාසනාවක්ම වේවා කෙළමම් ප්‍රාර්ථනා කරනවා අපි දෙවියන්ට පින් අනුමෝදං කරමු. ආකා සට්ඨා්ච බුම්මට්ඨහා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තං අනුමෝ දෙත්වා චිරංරක්කන්තු සාසනං චිරංරක්කන්තු දේශනං චිරංරක්කන්තු මංපාරංතිී ධර්මානු ශාසනාවශ්‍රවනය කරපු හැම දෙනාටමත් දායකත්වයන් සපේ නැහැම දෙනාටමත් ලෝකවාසීන්ටත්. එකම ධර්ම මණ්ඩපේකදී එක බනපදයක් ඇහෙන වෙලාවකදී එකම සාධනාදයක් මධ්දේ එකට නිවන් දකින්නට මේ ධර්මානු ශාසනාව හේතුවේවා වාසනාාවේවාකෙල් ප්‍රාර්ථනා කරනවා, හැම දෙනාටම සම්මා සම්බුදුූ සරණයි.